අයිබවන් කියලා පිළිගන්නවා ඉකොනොමික් සමිට් YouTube channel එකට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ථික හැසිරීම ගැන. දැන් මේ ආර්ථික හැසිරීම කියන වචනය ඔයාලා මගේ ආර්ථික විද්‍යාවේ හැඳින්වීම කියන වීඩියෝ එක බලුවා නම් අහන්න ඇති. මොකද ආර්ථික විද්‍යාවේදී කතා කරන්නේ ආර්ථික හැසිරීම ගැන. දැන් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ ආර්ථික හැසිරීමක් කියන්නේ කියලා. ළමයි අපි දන්නවා අපේ සමාජයේ තියෙන සම්පත් සීමිතයි. නමුත් අපේ උවමනා අසීමිතයි. ඒ වගේම අපිට තියෙන අවශ්‍යතා කියන දෙයක්. මේ අවශ්‍යතා අපි කොටස් දෙකකට බෙදෙනවා භෞතික අවශ්‍යතා සහ මානසික අවශ්‍යතා කියලා. නමුත් ආර්ථික විද්‍යාවේදී ආදරය කරුණාව වගේ මානසික අවශ්‍යතා බැහැර කරලා ආහාර ඇඳුම් පැනඳුම් නිවාස වගේ භෞතික අවශ්‍යතා ගැන විතරයි අධ්‍යයනයට ලක් කරන්නේ. ඒකින්ද ආර්ථික හැසිරීමක් කියන්නේ සමාජයේ පවතින සීමිත සම්පත් භාවිතා කරලා භෞතික අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීමට සිදු කරන ක්‍රියාකාරකම් හා හැසිරීම් වලට. ආර්ථික හැසිරීම කියන්නේ සමාජයේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණයක්, හැබැයි මිනිස්සුන්ට තියෙනවා භෞතික අවශ්‍යතා, ආහාර ඇඳුම් පැනඳුම් නිවාස වගේ, ඒ වගේම විවිධ උවමනා තියෙනවා. ඒ භෞතික අවශ්‍යතා සහ උවමනා ඉටු කර ගැනීමට මිනිස්සු සිදු කරන විවිධ ක්‍රියාකාරකම් හා හැසිරීම් වලට තමයි අපි ආර්ථික හැසිරීම කියන්නේ. එතකොට මොනවාද මේ සීමිත සම්පත් භාවිතා කළා අපි සිදු කරන හැසිරීම් සහ ක්‍රියාකාරකම්? ඒව තමයි එකක් නිෂ්පාදනය. සීමිත සම්පත් භාවිතා කළා අපේ භෞතික අවශ්‍යතා සහ වමනා ඉෂ්ට කරගන්න අපි නිෂ්පාදනය කරනවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. ඊළඟට මේ නිෂ්පාදනය කරපු ටික අපි බෙදා හරිනවා. ඊට පස්සේ අපි ඒවා පරිභෝජනය කරනවා. එහෙනම් ප්‍රධාන වශයෙන්ම ආර්ථික හැසිරීම් තුනයි තියෙන්නේ. නිෂ්පාදනය, බෙදා හැරීම සහ පරිභෝජනය. මේ ටිකටම අපි කියනවා ආර්ථික විද්‍යාවේ පැතිකඩ. ආර්ථික හැසිරීම් තුනයි නිෂ්පාදනය, බෙදා හැරීම, පරිභෝජනය. මේ තුනටම කියනවා ආර්ථික පැතිකඩ කියලා. හරි, මං හිතනවා ඔයාලා ආර්ථික හැසිරීම් කියන සම්බන්ධයෙන් යම්කිසි දැනුමක් ලබා ගත්ත කියලා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් තවත් කරුණු දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. යමක් ලබා ගත්ත නම් යාළුවන්ටත් බලන්න මේක share කරන්න.